දොළුගන්ධහා කුරුණෑගල ගමනින් පසු දින උදෑය 6:30 විතර අපි මේ යන්නේ සුන්දරත්වයෙන් පිරි ඒ වගේම මීදුමෙන් වැසී තිබෙන මාතලේ දිස්ත්‍රික්කයට අයත් හුලංගල පුංචි ලෝකාන්තය නැරඹීමට. දැන් මේ අපිට පේන්නේ කොස් කැලේ මැදින් වැටී ඇති සුන්දර මාර්ගය. මෑත කාලයේ නවීකරණයකට ලක් වූ මේ මාර්ගය සුන්දරත්වයේ විඳ ගැනීමටම ඉඩ හසර ලබා දෙන්න මේ මාර්ගය පුළුල් කරලා තියෙනවා. අපි දැන් මේ ඉන්නේ වයම් පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හා මධ්‍යම පළාතට අයත් මාතලේ දිස්ත්‍රික්කය වෙන් කරන පළාත් හා දිස්ත්‍රික් මායිම්වන ස්ථානයේ අපි හුලංගලට එන්නේ කුරුණෑගලින් ඉබ්බාගමුවට ඇවිල්ලා ඉබ්බාගමුවේ දොඩංගස්ලන්ද හරහා යටවත්ත පොලිසිය පහු කරන් ඇවිත් සැලගම්පාරට හැරිලා කිලෝමීටර 4ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු සැලගම් වතුවායට එන්න පුළුවන්. එතනින් හුලංගල පුංචි ලෝකාන්තය වැලීමට හා කැම්පින් කිරීමට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරනවා. ඒක අරගෙන තමයි ගමන ආරම්භ කරන්න වෙන්නේ. අපි දැන් මේ ඉන්නේ සැලගම ස්ටේට් එකේ ගේට් එක ළඟ. ඒ වගේම ප්‍රවේශ පත්‍ර කවුන්ටර් එකක් තියෙන්නේ මෙතනම තමයි. ප්‍රවේශ පත්‍ර මිල ගණන් කිව්වොත් සාමාන්‍ය පුද්ගලයෙක්ට රුපියල් 100ක ටිකට් එකක් අය ගන්නවා. ඒ වගේම කැම්පින් කරනවා නම් 10 දෙනෙක්ට රුපියල් 5000ක ටිකට් එකක් අය ගන්නවා. 10 දෙනාට වැඩි පුර අය ඉන්නවා නම් එක්කෙනෙක්ට ආයෙ 100 ගානේ ටිකට් එකක් ගන්න වෙනවා. ඒ වගේම කියනවනේ මේ මේකට එද්දි සැලගම පාරේ ඇවිල්ලා සැලගම ස්ටේට් කියන බෝඩ් එක ගාවින් අනිවාර්යෙන් හැරෙන්න ඕන. නැත්නම් පාර හොයාගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඒ වගේම තව දෙයක් Google Map එකෙන් ඔයාලා එනවනම් Google Map එකේ පෙන්නන පාර වැරදි පාරක් ඉන්න ප්‍රදේශවාසීන්ගෙන් අහගෙන આવොත් ඔයාලට හරියටම එන්න පුළුවන්. නැත්තම් පොඩක් වටයක් ගහලා අතරමං වෙලා තමයි එන්න වෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. Google Map එකේ හුලංගල කියලා ගැහුවත් ලොකේෂන් එක ගැහුවත් එන්නේ මුලින්ම අපිට හුලංගල හයික් එක. හුලංගල හයික් එක තියෙන වෙනම පැත්තකින් තමයි පටන් ගන්න. ඒ හයික් එක කන්ද පාවමලට තමයි ලොකේෂන් එක පෙන්වන්නේ. ඒක හින්දා මෙතෙන්ට එනවනම් සැලගම ස්ටේට් එක හරි සැලගම ටැමිල් කොලෙජ් එක හරි ගහලා ආවොත් ඔයාලට හරිම තැන හොයාගන්න ලේසි වෙනවා. ඒ වගේම කියන්න ඕන මේ පාර ටිකක් ගල් සහිත පාරක්. වාහන එහෙම යන්න අමාරුයි. ෆෝර් වීල් ඩ්‍රයිව් වාහනයක් වගේ යන්න පුළුවන්. බයිසිකලයක් නම් ඉතින් කඳ මුදුනටම ලේසියෙන් යන්න පුළුවන්. බයිසිකලයක් ලේසියෙන් යන්න පුළුවන් කිව්වට පොඩ්ඩක් බැහැ බැහැ තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ ගල් සහිත ප්‍රදේශයේ වැඩි හින්දා ගමන කිරීම ටිකක් අපහසු වෙනවා. පසුපෙදිකරුට අනිවාර්යයෙන්ම වහින්න වෙනවා. සමහර තැන් වල ලිස්සනවා. ඒ වගේම බයිසිකලේ තල්ලු කරන් යන්න වෙන තැනුත් තියෙනවා. ඒක මතක් කරන්න ඕන. ඒ වගේම කියන්න ඕන ඒ තල්ලු කරගෙන යන ගමන් ගිමා මහන්සිය නිවෙන්න ඉතින් මේ සුන්දර වටපිටාව හින්දා ඉතා අලංකාරමත් පරිසරයක්. අපි නම් ගියේ දෙසැම්බර් මාසෙට ඉතා ලස්සනට ප්‍රදේශයේ ලස්සන සියසින් දැකීමට හා කැමරා කාචයට හසු කරගන්න පුළුවන්.
එන්න අපිත් එක ඉදිරියටම අපි දැන් ඇවිල්ලා ඉන්නේ හුලංගල කඳුමුදුනට මේ උදෑසන 8:09 වගේ වෙලාවට තමයි මේ තියෙන්නේ ඒ වගේම කියනවනම් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් ගන්න උදෑසන 8:09 විතර අපි නම් ආවේ ඩෙන්ටි ය තියලා තමයි මෙතෙන්ට ආවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන වේලාවට අපරක් වෙනවා කියලා කියපු හින්දා මේ ඇවිල්ලා උදේ 8:09 විතර තමයි මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ वैरादेनवाना पिता मलसन वटपिटा सहित सुंदर पारसर दलागन पुड़वा ये वगे मतक्रोण मे इस्टेट के रसम रस तेक रसविंदोण मे इस्टेट पुड़वा ते कोल पैकेट इतम साधारण मील घट मटना मतदीट अभी गाते रुपये हयसी अग्दोद पैकेट मेतन कैंपिंग कनाटना मॉर्निंग व्यू हट बलागन पुड़वा ये वगेम ඉතාම ලස්සන පරිසරයක් තාපිට ඉස්සරහට යන්න පුළුවන් තව කඳු මුදුනක් තියෙනවා අපි එතෙන්ටත් ගිහින් බලමු අපි මිට කලින් වීඩියෝ එකෙන් ආපු දොළු කන්ද මෙම කුලංගල කඳු වැටියට පේන ආකාරය මේ තියෙන්නේ කලින් දවසේ කට්ටිය කැම්පින් කරලා එහෙම යන්න එහෙම රෙඩි වෙන වෙලාවක් තමයි මේ තියෙන්නේ උදේ වෙලාව අපි දැන් ඉස්සරහින් පේන කඳු උඩටත් යා පොඩ්ඩක් කූඩෙල්ලු තමයි පොඩ්ඩක් වැඩි कूड लंग प्रवेश දැන් මේ අපි යන්නේ අර කිව්ව කඳු මුදුනට ඒකට යන ගමන් තමයි මේ ඉන්නේ මේක උඩට ගියම අපිට පුළුවන් අපි කලින් දවසේ ගියපු දොළු කන්ද බලන්න ඒ වගේම ලස්සන වටපිටාවක් සහ මීදුමෙන් වැහෙන කඳු ශිඛරය බලා ගන්නත් පුළුවන් අපිට මේ පල්ලෙහෙන් පේන්නේ අපි දැන් ටිකකට කලින් ඉදපු කැම්පින් ප්ලේස් එක
දැන් ඔයාලට මේ පේන්නේ අපි කලින් ගියපු දොළුකන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයට ආයත් මේ දොළුකන්ද පේන්නේ මාතලේ දිස්ත්‍රික්කයට ආයත් හුලංගල කන්දට ඒ වගේම කියන්න ඕන හුලංගන කිව්වහම අමතක කරන්න බැරි දෑල්ලක් තියෙනවා ඒක බිසෝ ඇල්ල ඒ බිසෝ ඇලේ විශේෂත්වය වන්නේ වතුර වැටෙන තැන ගල යටට අපිට යන්න පුළුවන් ඒ බිසෝ ඇල්ලයි ඉබ්බාගමු ජලාශයේ වීඩියෝ එකකින් අපි නැවත හමු වීමේ බලාපොරොත්තු වෙන් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා ඒ වගේම කියන්න ඕන අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එකත් press කරගෙනම යන්න තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු